അമ്മായി താത്തായി. ඒක එක්තරා රියැලිටි වැඩසටහනක්. ඒ රියැලිටි වැඩසටහන නරඹද්දී ඔහුට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියන එක හිතුනේ මට විතරක් නෙවෙයි, මුළු රටටම හිතුණා. ඊටත් වඩා වැඩියෙන් තමන්ගේ පුතාගේ හැකියාව ගැන විශ්වාසයක් ඒ රටම දන්න පුතු තනු රත්තරන් අම්මටයි තාත්තටයි තිබුණා. 2017 හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා සරසවි සම්මානයට පාත්‍ර වුණු, 2018 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායකයා බවට පත් වුණු, අද රටම කතා කරන දුමාල් වර්ණකුළු සූරියවයි සම්බන්ධ කරගන්නේ අම්මයි තාත්තයි වැඩසටහන. සරසන්න ආයුබෝවන්. ආයුබෝවන්. අද රටක් සරසන ඔය හඬ, ඔය නිහතමානීකම, හැකියාව තනු අම්මයි තාත්තයි එක්ක අපි පුංචි කාලෙට යංද දුමාල්? ඔව්, මං හිතන්නේ මං හින්දා අම්මයි තාත්තයි ගොඩක් දේවල් කැප කරා. ඒ දෙන්නා ගොඩක් දේවල් කැප කරපු නිසාවෙන්ම තමයි ඇත්තටම මං අද මෙතන ඉන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලම ඇත්තටම අම්මටයි තාත්තටයි ඕන උනේ රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න. ඒක තමයි, කවදාවත් අම්මා මට කියලා නෑ, තාත්තා කියලා නෑ, පුතේ මේ පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න කියලා. එයාලා දන්නවා, එයාලට විශ්වාසයක් තිබුණා මම පුංචි කාලේඳම්ම ඒ වැඩේ හරියට කරයි කියලා. මම පවුලේ එකම දරුවා. අම්මයි තාත්තයි තමයි ඇත්තටම, අම්මයි තාත්තයි සහෝදරයෝ යාළුවෝ හැමදේම උනේ මගේ අම්මයි තාත්තයි මට. තව පුංචි කාරණාවක් තියෙනවා, අපේ අම්ම ටිකක් සැරයි. ඉතින් අම්මගේ සැරකම මං හිතන්නේ අර සාමාන්‍යයෙන් පවුලේ එකා යකා කියනවනේ, මං හිතන්නේ මාව එතනින් පොට කලවලා තියාගත්තේ මං හිතන්නේ අම්මගේ තිබුණ සැරකම. අම්මයි තාත්තයි කියන්නේ ගොඩක් වෙලාවට කියලා හිනා වෙලා තියෙනවා. මං ඉස්සර ගියපුවාම මොන්ටිසෝරි එකේ දැල් තියෙන කොටසක් තියෙනවා, එතන එල්ලිලා කෑ ගහලා අඬනවා කියලා මාව එක්කගෙන යන්න කියලා, එන ඉන්න බෑයි කියලා. ඉතින් ඔහොම පසු කාලීනව ටික කාලයක් ගියන් පස්සේ තමයි ඇත්තටම ඒක යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ඊට පස්සේ පාසල් අවධියට එද්දි හිතන්නේ මං ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මගේ අම්මා උගන්වපු පාසලේමයි, සඳ ලංකා මධ්‍ය මහාවිද්‍යාලේ. ඒ වෙලෙත් අම්මා හැම වෙලේම මගේ ගැන ගොඩක් අවධානයෙන් හිටියේ, කියන්නේ හැම වෙලේම ගුරුවරු පවා හැම වෙලේම කියන්නේ අම්මා හරහා හැමදේම කන්ට්‍රෝල් එකේ තමයි මම හිටියේ, කියන්නේ අම්මගේ යටතේ තමයි ඇත්තටම හැදුනේ. ඉතින් මේ තාත්තා බොහොම හරිම නිවිච්ච කෙනෙක්, තාත්තා අවශ්‍ය දේට විතරයි කතා බහ කරන්නේ, අනිත් දේවල් තාත්තටින් යාළුවෙක් එක් වගේ තමයි මාත් එක්ක අතටත් ඒ දේවල් බෙදා හදාගන්නේ. අම්මා තමයි අර කන්ට්‍රෝල් කරගෙන මාව මෙතෙන්ට අරන් යන්න ඕනේ කියන ටාගට් එක තිබුණේ අම්මට. හැම වෙලේම අම්මා තමයි ඒක කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් මේ ඔය කාරණාව තමයි මං හිතන්නේ මේ මම ඉන්දියාව යනකම්ම අම්මයි තාත්තයි අස්සෙම තමයි ඉතින් හැදුනේ. එතකොට අම්මයි තාත්තයි තුරුලෙම හැදිච්ච එකම පුත්‍ර රත්නය ගම හැරදාලා නෙමෙයි, රට හැරදාලා වැඩිදුර අධ්‍යාපනයට ජීවිතේ දියුණුවට ලංකාවෙන් ගියපු දවසේ අම්මගේ තාත්තගේ ඇස් දෙක මතක් කළොත්? ඔව්, ඒක ඇත්තටම අම්මටයි තාත්තටයි මටයි තුන් දෙනාටම හරිම අමාරු වෙච්ච කාරණාවක්. ඒකට ප්‍රධානම හේතුනේ අම්මයි තාත්තයි මමයි ඒ විදිහ රටවල් තුනක, කියන්නේ තාත්තා එයාගේ රැකියාවේ කටයුතු වලට එයා ප්‍රංශයට යනවා, මම වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවට යනවා, අම්ම ලංකාවේ ඉන්නවා. ඒ එතනදී අම්ම ඇත්තටම අසනීප වෙනවා, හොඳටම අසනීප වෙලා මම හිතන්නේ රෝහල් ගත කරනවා. එතනදී කියන්නේ මම නැති තාත්තා නැති ඒ දෙකම අම්මට බොහොම දරුණු විදිහට බලපාලා අම්මා අසනීප වුණා හොඳටම. ඒ ඊට පස්සේ කියන්නේ මමත් ඉන්දියාවට ගියපු පළවෙනි දවසේ මටත් ඉන්න බෑ කියලා මමත් එන්න හැදුවා. ඒ විලේ මගේ යාළුවෝ එහෙ හිටපු සහෝදර සහෝදරි යාළුවෝ තමයි කිව්වේ මල්ලි දැන් මේ ආව වැඩේ කරගෙන යන්න අපරාධි, මේ බලාපොරොත්තු ඔක්කොම මේ නැත්තම් අතහැරෙනවා කියලා. මම හිතන්නේ සෙනෙහස කියන එක මං හිතන්නේ ඒක කතා කරලා ඉවර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි, ඒක තමයි මං හිතන්නේ අම්මට වෙන්නේ නැත්තේ. මේ ජයග්‍රහි රටම හඳුනන පුතා අර රියැලිටි වැඩසටහනේ ජයග්‍රහි තරුගොන්න අතරට එනකොට අම්මයි තාත්තයි මොකද කිව්වේ? ඇත්තටම ඒ වැඩසටහනට
යන්න ප්‍රධානම හේතුනේ අම්මා. අම්මා තමයි ඇප්ලිකේෂන් දැම්මේ. මම ඒ වෙනකොට මම දන්නේ නැහැ. මම එතකොට ඉන්දියාවේ. ඊට පස්සේ මම නිවාඩුවට එනවා. නිවාඩුවට එන්නේ හොඳට මාසණීප වෙලා, කියන්නේ මම එතකොට මාස්ටර්ස් ෆස්ට් ඉයර් කරන කාලේ. ඊට පස්සේ තමයි ඇත්තටම මේ තරගාවලිය සඳහා සහභාගී වෙන්න මේ ලියුම් ආවේ. ඇවිල්ලා අම්මකවා මෙහෙම මේ මම තමයි දැම්මේ, මේ දැන් ලංකාව ඉන්නින්ද ටිකක් කල් මේකට සහභාගී වෙලාම යන්න කියලා. ඔතනින් තමයි ඉතින් ගමන ආරම්භ වෙන්නේ. අම්මා හදුව මාවත දිගේ රියැලිටි වැඩසටහනේ වේදිකාව ජයග්‍රහණය කරපු දුමාල් වර්ණකුල සූර්ය 2017 හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා හැටියට සරසවි සම්මානයට පාත්‍ර වෙන වෙලාවේ යන්න තවත් කෙනෙක් තනියට හිටියා. ඒ ආදරණීය දියණිය තමන්ගේ දුව එක්ක ඒ ජයග්‍රහණය බෙදාගන්න තීරණය කෙරුවේ ඇයි තාත්තේ? ඇත්තටම ඒකත් හරිම ලස්සන කතාවක්. මොකද දුව මගේ නෝනත් එක්ක මේ අර පොඩි බබාලගේ තරගයක් බලාගෙන ඉන්න වෙලාවේ ටීවී එකේ මේ මගේ නෝනට කියලා තියෙනවා, අම්මා බබා ආසයි අම්මා යන්න හැම උඩට ස්ටේජ් එකට යන්න ආසයි අම්මා කියලා. එයාගේ එයා තාම පොඩි අවුරුදු දෙකමාර, එයාට පුළුවන් විදිහට එයා කියලා තියෙනවා. ඉතින් එදා රෑ මම රෙකෝඩින් ඉවරලා වෙලේ වයිස් කිව්වා මේ බලන්නකෝ මෙන්න මෙහෙම කිව්වා කියලා. ඊට අපි දෙන්න එදා හිනා වුණා, කියන්නේ රෑ හිනා වෙලා ඒ කතා බහත් එක තමයි නිදාගත්තේ. පස්සේ දවසේ උදේ තමයි එන්නේ ආරංචිය, මේ මම මෙහෙම නිර්දේශ වෙලා ඉන්නවා හොඳම ගායකයාට කියලා. පස්සේ මම එදා මගේ නෝනට කිව්වා මේ මෙහෙමයි, අපි යනවනේ දැන් යද්දි බබාව එක්කගෙන යන්න, හදිස්සියේ හරි මට බෝඩ් එක හම්බුනොත් මං දුවව අරගෙන ස්ටේජ් එකට නගිනවා. එයා එදා ආසයිත් කිව්වනේ, මොන හේතුවකින්දද දන්න. ඊට පස්සේ දවසේ මට කෝල් එකෙන්නෙත් කියලා අපි දෙන්න කතා වුණා. ඇත්තට මේ හේතුවත් එක්ක තමයි එතනදී මගේ නම කියවෙනවත් එක්කම මං දුවගෙන් ඒවා මේ පුතා එනවාද යන්න මාත් එක්ක කියලා. ඊට පස්සේ ඔව් කියලා දුව ආවා මාත් එක්ක යන්න. ඉතින් ඇත්තටම ගිහිල්ලා එතනදී ජනාධිපතිතුමාටින් සම්මානය ගන්න ඉස්සෙල්ලම අත් දෙක දික් කරේ දුව. ඉතින් මම හිතන්නේ ඒකේ ගොඩක් කට්ටිය කතා කරා, සහ ඒක මේ හරිම සුන්දර අත්දැකීමක් වුණා මටත් අපේ පවුලේ හැමෝටමත්. මම හිතන්නේ ගොඩක් කට්ටිය ගැන මට කතා කරලා කිව්වා, මට ආදරය කරන කට්ටිය ගොඩක් වා. ඒක හරිම ඉමෝෂනල් මේ ඒ වෙලාවේ මේ ෆොටෝස් එහෙම දැක්කම හරිම ආසයි තුනා කියලා. ඇය ඔබේ ජීවිතයට සම්මානයක් වෙලා එන්න ඇත්තෙම තාත්තාට උරුම තව සම්මාන රසකුත් හදවතින් දෝත දරාගෙන ඒ වාසනාවන්තිය ජීවිතයට අවිත් ජීවිතය ලස්සන කළා. අම්මා නැමති ඒ සුන්දර කාන්තාව ඇවිත් ඔබේ ජීවිතය ආදරයෙන් පිරෙව්වා. ඒ අතරේ තවත් දෙවෙනි මවක් ඔබට හමු වුණා. ඇය ගැනත් ටිකක් කියමුද? ඇත්තටම අම්මා මගේ ගැන ගොඩාක් තීරණ අරගෙන තියෙනවා. ඒ තීරණ හැමදේම ඉතාම නිවැරදි තීරණ, සහ අම්මා මං වෙනුවෙන් ගත්ත තව ඉතාම නිවැරදි තීරණයක් තමයි මගේ බිරිඳ සම්බන්ධ තීරණය. මම හිතන්නේ එතනින් පස්සේ අම්මා මගේ සියලු දේවල් වලින් චුට්ටක් පැත්තකටලා, පුතේ දැන් ඔයා බලා ගන්න කියන එක මගේ නෝනාට කිව්ව. ඇත්තටම ඒ මගේ කොඳු නාරටිය වගේ තමයි මගේ අම්මා හිටියේ ඒ වෙලේ. ඒ වගේම තමයි තාත්තා. ඒ ගත්ත තීරණේ දැන් මගේ නෝනා මගේ අම්මා වගේ මගේ කොඳුනාරටිය වෙලා, ඇත්තටම මම මේ යන ගමනට මාව තල්ලු කරගෙන මට ආශිර්වාදයක් වෙලා ඉන්නවා. ඒ ගැන ඇත්තටම මං ඇයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇය නිහඬව ගෙදර ඉඳගෙන මං වෙනුවෙන් කරන කැපකිරීම, ඇගේ සියලුම දේවල්, ඇය හිටි ඔස්ට්‍රේලියාවේ, ඇය සියලු දේවල් අතහැරලා දාලා මාත් එක්ක ලංකාවේ ඉන්නවා මගේ වැඩත් එක්ක මට උදව් කරගෙන. මං හිතන්නේ බිරිඳකකින් වෙන්න ඕනේ සියලුම දේවල් ටික එයා කරනවා. ඒ වගේම අම්මා කෙනෙක් වගේ මාව බලා ගන්නවා. ඒක මං හිතන්නේ මේ වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් දෙයක් ඒක. ඉතින් මට ඇත්තටම මං හැම වෙලේම මට මතක් වෙන දෙයක් තමයි අමරදේව සර් කියපු තාත්තා වුණත් මාවත් සාරිකරණ කියන ගීතේ. මං ඒක ගොඩක් තැන්වලදී දැන් ගායනා කරන්නත් පෙළඹිලා ඉන්නවා. මොකද මේ මට මේක මම ප්‍රායෝගිකව අත්දකින නිසා. ඇත්තටම කොයි තරම් අපූර්වද මේ කතාබහ. මේක රිලේ එකක් වගේ. අම්මා බැටන කරගෙන ජීවිතේ මැදක් හරියක් එනකල් ඔබත් එක්ක හරි හරියට මේ යාත්‍රාව පැදෙව්වා. ඊළඟට ඒ බැටන එක හරිම කෙනාට තෝරලා දුන්නා. අද ජනප්‍රියත්වයේ සලුවෙන් වැහෙන්නේ නැතුව ඔබ ඔබේ බිරිඳ ගැන හෘද සාක්ෂියට නැගෙන අවංකම අදහස් කිව්වා. ඒකෙන් තේරෙන්නේ බිරිඳ වගේම ඔබත් කොයිතරම් ආදරණීය කෙනෙක්ද කියලා. මේ වෙනකොට ඔබ දියණියක් ඉන්න තාත්තා කෙනෙක්. තාත්තෙක් හැටියට දුවගෙන තියෙන බලාපොරොත්තු මේ අවුරුදු දෙකමාරේ සිඟිත්තිය ගැන දැනෙන හැඟීම කොයි වගේ එකක්ද? ඒක ඇත්තටම
දරුසෙනේ හස කියන එක කොච්චර දේවල් අහලා කොච්චර දේවල් කියවලා එහෙම තිබුණත් ඒක ඇත්තරම දැනෙන්නේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම කියන කාරණාව මට මම තාත්තා කෙනෙක් වෙච්ච දවසේ. මං හිතන්නේ ඒක ඒ සෙනෙහස කියන එක වචනෙන් කියලා නිම කරන්න බෑ. කොච්චර මහන්සි වෙලා කොච්චර නිදිමරලා අපේ ජොබ් එකේදී අපි නිදිමරන්න ඕනේ කාලය ගත කරන්න එළියේ ගොඩක් වෙලාට මොන මහන්සි වෙලා ගෙදර ගියත් දරුවගේ මූණ දැක්කයින් පස්සේ ආ තාත්තා කිව්වයින් පස්සේ ඇත්තටම ඒ කතාව ඇත්තේ මහන්සි ඇත්තටම නැති වෙලා යනවා. කියන්නේ මම දන්නේ උදේට නැගිටලා තාත්තා කියලා මූණ බල්ල කතා කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒවා වචනින් විග්‍රහ කරන්න බැරි තරම් මේ මිනිස්සු හැඟීම් කියන ඒවා වචනින් විස්තර කරන්න අමාරුයි. ඉතින් මං කියන්නේ මට ඇත්තටම මම සම්පූර්ණයි කියලා දැනුනේ මගේ දරුවා මට හම්බ වෙච්ච දවසේ. ඉතින් මං හිතන්නේ මට ඒ වාසනාව අරන් එන්න නැත්නම් මගේ දුව කියලා. මේ ලොව ඇති නොව මේ විශ්වයම ඇති සුන්දරම සම්මානය ඔබේ අතට පත්වී හමාරයි. ඒ සුන්දර රෝස කුසුම ඔබේ අතට පත්වෙච්ච පළවෙනි දවසේ දැනුණු හැඟීම කොයි වගේද? ඔව්, ඒක ඇත්තටම කියන්න බැරි තරම්. එදා ඇත්තටම මම ඒ වෙද්දී ගොඩාක් මහන්සි වෙලා හිටියේ. එකක් මම දුව හම්බ වෙන්නේදී සියලු වැඩ කටයුතු කරන මගේ අතින් බබාගේ ඇඳුම් පැළඳුම් ගන්න දේවල් සියලු දේවල් කරේ මමයි නෝනයි. ඉතින් ඒ දේවල් ඔක්කොම කරලා එදා දවසත් නිදිමරලා තනිකරම නිින්දක් නැතුව දවස් දෙක කීපයක්ම නිින්දක් නැතුව ඉඳලා පස්සේ උදේ පාන්දර තමයි දරුවා හම්බ වෙන්නේ. එයා ඇත්තටම එළියට කියන්නේ මේ ලෝකෙ දකිද්දි එළියට ආවෙත් මගේම ගීතයක් අහගෙන. තුව හම්බ වෙද්දිම මම ඉස්සෙල්ලාම ජීවිතේ කරපු තනුව තමයි වාදනය වෙවි තිබුණේ. ඒකත් අහගෙනම තමයි දුව එළියට ආවේ. ඒ එළියට ඇවිල්ලා මම දන්නේ එයාට තේරෙන්නේ නැහැ. එයා ඇස් දෙක ලොකු කරලා මූණ දිහා බැලුවා. මට හිතා ගන්න බැරි වුණා මොකද්ද මම දැන් කරන්න මෙතනින් එයාට කියලා. අන්තිමට මම නෝනවත් දාලා දුව අරගෙන ගියපුවා. මම දුව පස්සෙන් ගියා. නෝන තාම හිනා වෙනවා, මාවත් අමතකුණා මෙයාට බබාව දැකලා කියලා. මං හිතන්නේ ඒක අදටත් එහෙම තමයි. දුවත් මටත් ගොඩාක් ආදරේ. දුව අදටත් හරිම ආදරේ. තාත්තේ කියලා එල්ලිලාම තමයි ඉන්නේ. යා ගෙදර ඉන්න වෙලාවට යාගේ සියලුම වැඩ කටයුතු මම ගෙදරදී කරන්නේ. මම යාට කවන දේවල් නාවන අඳුන් පැළඳුම් අඳින සියලු දේවල් මම කරනවා. ඉතින් මං හිතන්නේ මගේ දුවට තරම් මට ආදරේ දැල්ල නැතුව ඇති වෙන කිසිම දෙයකට. දුව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් තාත්තෙක් මම. ඔබට ආදරණීය තාත්තා වුණ, ඔබට ආදරණීය මව වුණු දෙන්නට මේ රේඩියෝ එකකින් කියන්නට වඩා දේවල් ඔබ කියලා ඇති. රටකට ඇහෙන්න දෙයක් කියන්න පුළුවන් වෙන්නේ රටක් දන්න පුතෙක් හැදූ අම්මෙක්ට තාත්තෙක්ට. ඒ සතුට ඔවුන්ට දෙමු. ඒ දෙන්නට ඇහෙන්න මේ වෙලාවේ මොනවද කියන්න ඕනේ? ගොඩක් කට්ටිය කියනවා ලබනාත්මෙත් මගේම අම්මයි තාත්තයි වෙන්න කියලා. හැබැයි මම කියනවා ලබනාත්මෙ මගේ අම්මයි තාත්තයි වෙන්න එපා කියලා. ඒකට හේතුව තමයි ඒ දෙන්න මේ සංසාරය ඇතුලේ තවත් මනුෂ්‍යාත්මයක් හෝ වෙන කිසියම් ආත්මයක් හෝ ලබලා දුක් විඳිනවට මම කැමති නැහැ. ඒකට හේතුව මගේ අම්මයි තාත්තයි මමෙන් කරපු කියපු දේවල්, ඒ විඳපු දුක්ගහට සියලු දේවල් මම දන්නවා, මම දැකලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ සංසාරයෙන් එතර වෙලා ඒ සනීපය ලබා ගන්න කියලා. තවත් මේ සංසාරේ ඒගොල්ලෝ දුක් විඳින්න ඕනේ නැහැ. මං කැමති මගේ අම්මයි තාත්තයි වෙන ඒ ආත්මార్థකාමී හැඟීම මට එපා. මම කියන්නේ මේ සසරෙන් පුළුවන් නම් එතර වෙන්න එච්චරයි මට ඕනේ කියලා. මං ඒ දෙන්නට එච්චර ආදරේ. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකයට සුන්දර මිනිසුන් වෙත එවන ආදරණීය භෞතික රූප තමයි මේ. එයයි මට කිව යුතු ඇත්තේ ඔබට දුමාල් වර්ණකුළු සූර්ය. ඔබට තවත් බොහෝ දේවල් මේ ශ්‍රී ලාංකේය සංගීතයට අපේ පුංචි රටට දායාද කරන්නට ඇති ඒ සියල්ලට සුබ පතනවා මේ වෙලාවේ net අහන සියලු රසිකත්වයත් එක්ක. බොහොම ස්තුතියි අද දවසේ අපේ මේ සුන්දර සාකච්ඡාව මෙතරම් ආදරණීය කරන්නට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි ඔබට.